තෙරුවන් සරණයි. විශේෂයෙන් අපේ චිත්ත සංතානයේ වැඩ කරන්නේ රූපය ආධාර කරගෙනමයි. හිත වැඩ කරන ඉන්ද්‍රිය ධර්ම භූමි ස්ථාන තියෙනවා හයක්. ඒ කියන්නේ චක්ෂුව, සෝතය, ගාහනේ, ජීවාය, කාය, අදේ වස්තු කියලා. ඒකේ නිස්ථාන ශරීරයේ දැන් වයස්ගත වීමේදී රෝගාබාධ වලින් පෙළීමේදී ඔය කියන වස්තු රූප දුර්වල වෙනවා. වස්තු රූප දුර්වල වෙනකොට ඒ වස්තු රූප තුළින් පහළ කරන නැත්නම් ලැබෙන චිත්ත පරම්පරාවේ ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා. දැන් සමහර කෙනෙක් අනේ මට දැන් ඇහෙනවා අඩුයි, මට පේනවා අඩුයි, එවාගේ මට මතක අඩුයි, කලින් ඉගෙන ගත්ත දේවල් පවා දැන් මතකට එන්නේ නැහැ, යමක් එකපාරට කල්පනා කරගන්න බෑ. මේක හිතේ දුර්වලකම නෙමෙයි, හිත වැඩ කරන රූපකයෙහි දුර්වලකම නිසායි හිතට ඒ අපහසුතාව එන්නේ. මෙන්න මේක නිසා මේ සිත කය දෙක නිරෝගීව තබා ගැනීම ඉතාම අවශ්‍ය වෙනවා. අපේ මෙලව දියුණුවටත් පරලෝ සුගතියටත් මඟඵල නිවන් සුව සාක්ෂාත් කිරීමේ ප්‍රතිපත්ති පූර්ණ්‍යටත් කියන මේ සකරුණ සියල්ලටම නිරෝගකම අවශ්‍ය වෙනවා. එනිසා වයස්ගත වීමේදී මේ දුර්වලකම් පැමිණීම අනිවාර්යයි. එවාගේම බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයන් වහන්සේලාට ඒක නෑ. බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙන මහා සිංහනාද සූත්‍රයේදී උන්වහන්සේක තැනක වැඩ ඉන්නකොට හතර දිශාවෙන් ශ්‍රාවකයෝ හතර දෙනෙක් ඇවිල්ලා හතර හතර ආකාරයට එක එක ප්‍රශ්න අහනවා. උන්වහන්සේ සෙනික සෙනිකවම පිළිතුරු දෙන වයස 80 වේදී. මේ වයස 80 වේ ගැනයි මේ කතාව. වයස 80 වේ ඉන්න කාලයේදී 80 පිරීගෙන කාලයේදී පවා උන්වහන්සේගේ මානසික ශක්තිය බිඳක්වත් අඩු වෙලා නැහැ. ශාරීරික ශක්තියත් අඩු වෙලා නැති නිසා ඒකෙන් පේන්නේ. අර පින්වම් පාන් මාස කීපයකට ඉස්සෙල්ලා තමයි ශාරීරික දුර්වලතා ඇති උනේ. නමුත් උන්වහන්සේ භාවිත චිත්ත සංතාන ඇති බැවින් සමාපත්‍ති බලයෙන් තමයි ශරීරය ප්‍රකෘතිමත් කරගෙන වැඩ කෙරුවේ ඉතිරි ටික දාස පින්වම් පාන තුරු. පින්වම් ඇදේ වැඩ ඉඳගෙන යකා සීලුවණින් උන්වහන්සේ අවශ්‍ය දේවල් සියල්ලම කියා දීලා තමයි සතු සම්ප්‍රදානකාරීව සමාපatti කොච්චරද සූවිසි කෝටි ලක්ෂ වාර සමාපatti සමයදී සමයදී තමයි අන්තිමේදී සමාපatti නැගිට ගමන් පිරිනවම් පෑවේ. ඒ උන්වහන්සේගේ භාවිත සන්තාන නිසා. භාවිත සන්තාන නැති අපි කවට වුණත් ශාරීරික දුර්වලතා එනකොට මානසික අපහසුතා එනවා. ඒක මානසික ලෙඩ නෙමෙයි, ශාරීරික රෝගාබාධ නිසා ඇති වෙන මානසික දුර්වලතා. මෙන්න මේක නිසා මේක තේරුම් අරගෙන අපි හැකි තාක් මේ ශරීර දුර්වල වෙන්න ඉස්සර රෝග හැදෙන්න ඉස්සර මේ චිත්ත සංකානේ දියුණුව සඳහා සමථීපාසනා භාවනාන යෝගීව ගිහි පැවිදි හැම දෙනාම යම් කිසි ප්‍රතිඵලයක් නෙලා ගන්න උත්සාහවත් වෙනවා නම් ඉතා වටිනවා කියලා අපි කරුණාවෙන් මතක් කරනවා. මෙතෙක් වේලා අපි සීළු දෙනාම තම තමාට අවශ්‍ය දහම් ගැටළු සහ ධර්ම කාරණා ගැන සාකච්ඡාවකට යෙදුණා. ඒ මේ ධර්ම සාකච්ඡාව තුළින් අපි රැස්පත් කරගන්නාලාද සමේ ශාන්ති ලක්ෂණ නිර්වාණය අවබෝධයට අවශ්‍ය වෙන කුසල සම්භාර ධර්මයේ ධ්‍යාන විපස්සනා මාර්ගඵලානුක්‍රමයෙන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අවබෝධ කොට වදාළ ගාමිර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අජරාමර ශාන්ත ප්‍රණීතාග්‍ර අමා මහ නිවන් සුව පිණිස හේතු වේවා වාසනාව වේවා කියා ප්‍රාර්ථනා තබා ගනිමු. සෑම දිනාට තෙරුවන් සරණයි.